අද අපි යන්නේ දවස් 5ක ට්‍රිප් එකක්. මට ඇචරිතරයි දෙන්නටම සත් දෙකට වඩා නිවාඩු කාලයක් තියෙනවා. ඒ නිසා අපි හිතුවා මේ නිවාඩු කාලය ඔස්ට්‍රේලියාවේ සුන්දර ස්ථාන රසකට හිමිකම් කියන ඒ වගේම ඔස්ට්‍රේලියාවේ rock climbing වලට, දියලි වලට හුඟක් ප්‍රසිද්ධ Grampians වල ගත කරන්න කියලා. ඉතින් Melbourne city එකේ ඉඳලා එනවා නම් කිලෝමීටර් 265ක වගේ දුරක් තියෙනවා. ඉතින් අපි ආපු තැන ඉඳලා අපි දැන් පැයකමාරක් කාලයක් ගත කරලා ඇවිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් තේ එකක් බොන්න නතර කරා බැලරාත් පැත්තේ. ඔස්ට්‍රේලියාවේ බැලරාත් ප්‍රදේශයේ හරහා තමයි අපි ආවේ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් නතර කරලා ආපහු ගමන පටන් ගන්න ඉන්නේ. අනිවාර්යයෙන්ම අපි මේ ගත කරන දවස් පහේ යන සුන්දර ස්ථාන, ඒ තැන් ගැන විශේෂ විස්තර, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ Grampians වලට විසිට් එකක් එනවා නම් ඔයගලන්ට කොහොමද බජට් එක මේ හැම දෙයක්ම ඔයගලන්ට ඉදිරිපත් කරන්න වෙනස්ම විදිහ බ්ලොග්ස් ටිකක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ දවස් පහ පුරාවටම. අපිත් එක්ක රැඳිලා ඉන්න ආරාධනා කරනවා Grampians වල සුන්දරත්වයේ විශේෂත්වය අත්විඳින්න. ඉතින් තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම අපේ Facebook page එක like එකක් දාන්න, Instagram follow කරන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න සුන්දර අත්දැකීමක් ලබා ගන්න. මේ exploring with Shashi. කලින් නැවතුණු තැන ඉඳලා පැය එකයි විනාඩි 40ක් ගත කරලා අපි අන්තිමට Grampians වලට ආවා. Grampians වල අපි නැවතිලා ඉන්න accommodation එකට යන්න කලින් අපි තැනක නතර වුණා Venus Baths. අපි මෙතන ඉඳලා දවල්ට කෑම ටිකක් අරගෙන accommodation එකට යන්න තමයි plan කරලා තියෙන්නේ. අපි මෙතන සුන්දරත්වය ටිකක් බලලා accommodation එකට යන් අපි ඒ තැන ගැන විස්තර ඔයගලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලස්සන bush walk එකක් තියෙන්නේ. මේ bush walk එක ගිහිල්ලා අපි ඉන්න තැනට යමු. මෙතන ඉඳලා Venus Baths වලට යන්න මීටර 750ක වගේ දුරක් තියෙන්නේ. ඒ වගේම ඉස්සරහා ගහලා තිබුණ විදිහට හරිම අවධානයෙන් යන්න ඕන ගමනක්. මොකද ලිස්සන්න පුළුවන්, ඒ වගේම සමහර ගස් දිරා වැටිලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් අවධානයෙන් යන්න ඕනේ. විශේෂයෙන්ම පොඩි ළමයෙක් යනවා නම් අනිවාර්යයෙන්ම අවධානයෙන් යන්න ඕනේ මේ පාරේ යනකොට. අපි Venus Baths වලට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ගොඩක් විශේෂ තැනක්. ස්වභාවිකව හැදිච්ච rock pools තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මෙතනට කොච්චර මිනිස්සු ආවත් ඉතමත් පිරිසිදුව මෙතන තියාගෙන තියෙනවා. කිසිම කෙනෙක් කියලා මෙතනට කුණු දාන්නේ නැහැ. මොකද අපි කොතැනට ගියත් මේ වගේ ස්වභාවික සුන්දරත්වය රැඳිච්ච තැන්වල අපි අනිවාර්යයෙන්ම ඒ පරිසරය ආරක්ෂා කරගන්න විදිහට කටයුතු කරන්න ඕනේ අපි මොන තැනට ගියත්. ඉතින් ඒක හොඳ පණිවිඩයක්. ඉතින් අපි එහෙනම් දවල්ට කැම ටිකක් අරගෙන අපි ඉන්න accommodation එකට යන්න හදන්නේ. ඉතින් අනිවාර්යෙන් Grampians ආවොත් මේ Venus Baths වලට එන්න වෙනස්ම විදිහේ අත්දැකීමක් ඔයගලන්ට ලබා ගන්න අවස්ථාව තියෙනවා. දවල්ට තමයි කොත්තු හදාගෙන ආවා. ඉතින් ගෑස් බර්නර් එකෙන් ඒක පොඩ්ඩක් රත් කරලා උණු උණුවෙම කොත්තු කරන ගමන් මෙතන සුන්දරත්වය අත්විඳින්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ.
ග්‍රැම්පියන්ස් වල ප්‍රධාන ප්‍රදේශ තුනක් තියෙනවා සෙන්ට්‍රල් ග්‍රැම්පියන්ස් නදර්න් ග්‍රැම්පියන්ස් සදර්න් ග්‍රැම්පියන්ස් කියලා මේ කවුන්සිල් තුන අතරින් හෝල්ස් ගැප් අපි මේ අවිල තියෙන ප්‍රදේශය අයිති වෙන්නේ නදර්න් ග්‍රැම්පියන්ස් වල ඉතින් හෝල්ස් ගැප් වල තමයි ගොඩක් දෙනා අතර ජනප්‍රිය රොක් ක්ලයිම්බින්ස් සහ දියලි තියෙන්නේ අපි එතන ගොඩක් කව කරන්න සූදානම්ෙන් ඉන්නවා මේ දවස් පහ ඇතුළත ඉතින් අපි අන්තිම පාරට මේ ග්‍රැම්පියන්ස් ආවේ අනිවාර්යෙන් තව ගොඩක් තැන් තියෙනවා ග්‍රැම්පියන්ස් වල අපිට බලන්න ඉතින් මේ දවස් පහ ඇතුළත අපි ෂෙඩියුල් එකක් හදාගෙන ඉන්නවා ගොඩක් විශේෂ තැන් වලට ගිහලා ඒ තැන් ගැන විශේෂ විස්තර කතා කරන්න ඒ සුන්දරත්වයේ අත්දැකීම ඔයගලන්ට ලබා දෙන්න. ඉතින් පහළ ලින්ක් එකක් අපි දාලා තියෙනවා ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයගලන්ට ග්‍රැම්පියන්ස් වල රොක් ක්ලයිම්බින්ස් වල විශේෂ විස්තර දැනගන්න පුළුවන්. දුර ප්‍රමාණවල කොහොමද ස්ටාර්ට් පොයින්ට් එක මොකක්ද මේ හැම දෙයක්ම. ඉතින් ග්‍රැම්පියන්ස් වල විසිට් එකට යනවා නම් ඒ තොරතුරු අනිවාර්යෙන් ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අපි මෙතන ඉඳලා දැන් අපි යන්න හදන අපේ accommodation එකට. අපි accommodation එකට ගිහිල්ලා එතන විස්තර කතා කරමු. වීනස් බාත්සල ඉඳන් අපි accommodation එකට ඇවිල්ලා ඉන්නේ. එතන ඉඳන් විනාඩි 4ක් වගේ කාලයක් තමයි ගත වුනේ මෙතනට එන්න. මෙතන හුඟක් විශේෂතනක්. මොකද ලස්සන view එකක් තියෙනවා. අපි මෙතන තෝරගන්නත් හේතුව ඒක තමයි. ඒ වගේම මෙතන ඉඳන් ගොඩක් තැන් වලට අපි යන ගොඩක් තැන් වලට විනාඩි 10ත් 20ත් අතර කාලයක් තමයි ගත වෙන්නේ. ගොඩක් ළඟයි මෙතන ඉඳන් හෝල්ස් ගැප් වල තියෙන ලස්සන තැන් බලන්න යන්න. ඉතින් description box එකේ අපි link එක දාලා තියෙනවා මේ accommodation එකේ. ඔයගලන්ට ගිහිල්ලා විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා බලමු ඇතුළට මෙතන මොන වගේද කියලා. අපි accommodation එක ඇතුළට දැන් යන්න හදන්නේ. මේ තියෙන living area එක. අපි families දෙකක් ආපු නිසා අපි හිතුවා families දෙකකට හරියන්න අපි accommodation එක තෝරගන්න ඕනි කියලා. bedrooms දෙකක් තියෙනවා. මේ තියෙන එක bedroom එකක්. මෙතනට ලස්සනට view එක පේනවා. මේ තියෙන ටොයිලට්ස් බාත්รูම් අනිත් බෙඩ්රූම් එක මේ තියෙන්නේ අපේ කිචන් ඇරියා එක මෙතනටත් අපිට ලස්සනට view එක පේනවා laundry room එක washer එකයි dryer එකයි දෙකම තියෙනවා අපි දැන් backyard එක බලන්න හදන්නේ wow හරිම ලස්සනයි ඇත්තටම photos වලට දැක්කට වඩා ගොඩාක්ම සුන්දර ලස්සන තැනක් තමයි ඉතින් කඳු වලින් වැටෙච්ච ලස්සන සුන්දර ප්‍රදේශයක තමයි මේ accommodation එක තියෙන්නේ අපි ඉස්සරහට ගත කරන ග්‍රැම්පියන්ස් වල ගත කරන ඉතිරි දවස් හතරක් ගොඩක් සුන්දර වේවි කියලා හිතනවා මේ වටපිටාවත් එක්ක. හවස් කාලයේ වෙනකොට අපිට බෑක්යාඩ් එකේ එහා පැත්තේ තියෙන රක්ෂිත වනාන්තර ප්‍රදේශයට එන කැංගරු සහ තවත් ඕස්ට්‍රේලියාවට ආවෙනික කුරුල්ලෝ සත්ත්ව විශේෂ දකින්න ලැබුණා. ඉතින් අපි හිතනවා මේ ගත කරන දවස් කීපය වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් එක අපිට උපරිමයෙන්ම ලබා ගන්න පුළුවන් වෙයි කියලා මේ accommodation එකේ ඉඳලා. Thank you.
අපි ඉන්න accommodation එකේ ඉඳන් අපි අපේ vlog 6 එක ඉවර කරන්න යන්නේ. ඉතින් අදට අපි සමු ගන්නවා. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ Facebook page එක like එකක් දාන්න, Instagram follow කරන්න. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න Grampians වල මේ සුන්දර අත්දැකීම ලබා ගන්න. මේ exploring with Shashi.